ફોટોશોપ પર અલુત ડોક્યુમેન્ટ ટેબ ક્રિએટ કરો. મમ ચતુરતેશા એડોબી ફોટોશોપ પર અલુત ડોક્યુમેન્ટ ટેબ ક્રિએટ કરવાની કોહમદ કેલા કથા કરો. હરે આપી ઇસ્તરલામ એડોબી ફોટોશોપ ઓપન કરગમ. අද මම යූස් කරන්නේ Adobe Photoshop 2020 කියන වර්ෂන් එක. හරි. Adobe Photoshop ඕපන් කරගත්තාම ඔයාලට මෙන්න මේ වගේ වින්ඩෝ එකක් බලා ගන්න හම්බ වෙනවා. මෙතන මේ තියෙන්නේ ඔයා කලින් මොන හරි ප්‍රොජෙක්ට්ස් කරලා තියෙනවා නම් ඔයාලට ඒවා මෙතන බලා ගන්න හම්බ වෙනවා. එහෙම නැත්නම් මෙන්න මේ වගේ වින්ඩෝ එකක් තමයි ඔයාලට ඔයා අත Adobe Photoshop පළවෙනි පාරට යූස් කරනවා නම් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඩොකියුමන්ට් එක ක්‍රියේට් කරගන්නේ කොහොමද? Photoshop වින්ඩෝ එකේ වම් අත පැත්තේ ක්‍රියේට් නිව් කියන අයිකන් එකක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරපුවාම නිව් ඩොකියුමන්ට් කියලා තව වින්ඩෝ එකක් ඔයාලට බලා ගන්න හම්බ වෙනවා. මෙතන වින්ඩෝ එක ගැන අපි කතා කරොත් මම මේ වින්ඩෝ එක තව චුට්ටක් ඔයාලට පේන සයිස් එක මම ලොක් කරගන්න. හරි. මෙතන උඩ අපිට බලා ගන්න පුළුවන් ටැබ්ස් වගේක් තියෙනවා. රීසන්ට්, සේව්, ෆොටෝ, print, art and illustration, web, mobile, film and video. රීසන්ට් කියන ටැබ් එකේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා අපි කලින් මොනාහරි ප්‍රොජෙක්ට්ස් කරලා තියෙනවා නම් ඒවල සයිසස් වගේ දේවල් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. සේව් කියන ටැබ් එකේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ අපි මොකක් හරි කස්ටම් ප්‍රීසෙට් සයිස් එකක් අපි සේව් කරොත් අපිට ඒක මෙතන බලා ගන්න හම්බ වෙනවා. දැන් මෙතන ඔයාලට පේනවා මම සේව් කරපු ප්‍රීසෙට් සයිස් එකක් තියෙනවා. තව ඔයාලට මේ වගේ ප්‍රීසෙට්ස් සේව් කරන්න පුළුවන්. අපි ෆොටෝ කියන ටැබ් එකට ගියොත් ඩිෆෝල්ට් ෆොටෝෂොප් සයිස්, ලෑන්ඩ්ස්කේප් මේ වගේ එක එක සයිසස් අපිට බලා ගන්න පුළුවන්. ඔයාලට මේ කැමති සයිස් එක ක්ලික් කරලා අදාළ සයිස් එකේ ඩොකියුමන්ට් ටැග් ගන්න පුළුවන්. එතකොට print කියන එකේ letters, A4 size letters, A6 size එකේ කොලයක් ගන්න පුළුවන් නැත්නම් A5. ඒ වගේ ඔයාලට කැමති මේ එක එක ටැබ්ස් වල එක එක සයිසස් වලින් ඔයාලට බලා ගන්න පුළුවන් ඩොකියුමන්ට් සයිසස්. ඔයාලට කැමති නම් මේ ටැබ් වලට ගිහිල්ලා මේ කැමති සයිස් එක දැන් මම ඩිෆෝල්ට් ෆොටෝෂොප් සයිස් එක අරන් පෙන්නන්න. ෆොටෝ කියන ටැබ් එකට ගියාට පස්සේ අපිට තියෙනවා ඩිෆෝල්ට් ෆොටෝෂොප් සයිස් කියලා පළවෙනියටම මෙන්න මේ වගේ අයිකන් එකක්. ඒක උඩ ක්ලික් කරලා මෙතන ක්‍රියේට් දුන්නාම අපිට ඩිෆෝල්ට් ෆොටෝෂොප් සයිස් එකේ ඩොකියුමන්ට් එක ක්‍රියේට් වෙනවා. දැන් මම මේ ඩොකියුමන්ට් එකේ සයිස් එක මට ඕන විදිහට වෙනස් කරගන්න ඕන. කොහොමද කරන්නේ? හරි. මම දැන් මේ ක්ලෝස් කරගන්න. ක්‍රියේට් නිව් අයිකන් එක ක්ලික් කරලා මේ වින්ඩෝ එකේ අපිට මෙන්න මෙතන තියෙන ඩීටේල්ස් වෙනස් කරලා අපිට අපේ කස්ටම් ඩොකියුමන්ට් සයිස් එක ඩොකියුමන්ට් එක හදාගන්න පුළුවන්. මුලින්ම ප්‍රීසෙට් ඩීටේල්ස් යටතේ පළවෙනිම තියෙනවා නේම් එක. අපිට මෙතන අපිට කැමති නේම් එකක් දෙන්න පුළුවන්. දැන් මම අද මෙතන test 1 කියලා නේම් එකක් දෙනවා. මේ නේම් එකදී ඔයාලා මතක තියාගන්න ඕන කාරණාවක් තමයි ඔයා අන්තිමටම මේ ડોකියුමන්ට් එක හදලා ඉවරලා ඒක export කරද්දී ඔයාලට ගොඩක් ලේසි වෙනවා. ඔයා final විදියට export කරන්න යන නේම් එක මෙතනද දුන්නොත් ඔයාලට එක්ස්පෝර්ට් කරද්දී ගොඩාක් ලේසි වෙනවා. මොකද මම මේක කරලම් දෙන්නම්. දැන් මම මෙතන ටෙස්ට් 1 කියලා දීලා ක්‍රියේට් කියා. දැන් මම මෙතන මොකක් කරේ? සොලිඩ් කලර් එකක් දෙන්න. හරි. මම මේක ෆයිල් ගියා. එක්ස්පෝර්ට් කරද්දී ක්වික් එක්ස්පෝර්ට් as JPG දුන්නාම ඔයාලට බලා ගන්න පුළුවන් ෆයිල් නේම් එක යටතේ මට මෙතන තියෙන්නේ මම අතන මුලින්ම ප්‍රීසෙට් ඩීටේල්ස් යටතේ දුන්න නේම් එක තමයි. දැන් ඔයාලට ෆයිල්ස් ගොඩක් ගොඩ ගැහිලා තියෙනවා නම් ඔයාලට හොයාගන්න බැරි වෙනවා නම්
ඔයාලට මෙතන මෙතනින් ෆයිල් නේම් එක වෙනස් කරන්න නැතුව ඩොකියුමන්ට් එක හදද්දී අතන ප්‍රීසෙට් නේම් එක වෙනස් කරලා තියාගන්න පුළුවන්. එතකොට ඔයාගේ වැඩවලට ගොඩක් පහසු වෙනවා. හරි මට දැන් මේක සේව් කරන්න ඕනේ. මම මේ ක්ලෝස් කරගන්න. හරි ආයෙත් සේව් කරනවා. හරි ප්‍රීසෙට් ඩීටේල්ස් යටතේ අපි දැන් මුලින්ම කතා කරා නේම් එක. ඊළඟට අපි මෙතන තියෙනවා width එකයි height එකයි කියලා බොක්සස් දෙකක් තියෙනවා. අපිට මේකේ width එකටයි height එකටයි අපිට කැමති නම්බර් එකක් දීලා අපි හදන්න යන මොකක් හරි document එකේ size එක මෙතනින් අපිට වෙනස් කරගන්න පුළුවන්. දැන් මෙතන වැටිලා තියෙන්නේ width එක 7යි height එක 5යි. ඒ කියන්නේ මේක වැටිලා තියෙන්නේ අඟල් වලින් inches වලින්. දැන් මම ඒක වෙනස් කරගන්න ඕන නම් මම මෙතන inches කියන කෝඩ ක්ලික් කරලා ක්ලික් කරපුවාම මෙතන drop down menu එකේ අපිට තියෙනවා pixels, centimeters, millimeters, points ඒ වගේ අපිට කැමති එකකින් වෙනස් කරගන්න පුළුවන්. දැන් මම මේක pixels වලින් ඕන නම් මම මේව වෙනස් කරගන්නවා pixels වලට මාරු කරගන්නවා. එතකොට මට ඕන size එකේ හරි pixels අපි දාමු 1920යි 1080යි ඔන්න ඔය වගේ size එකක් හදාගත්තා. ඊළඟට මෙතන දිනනවා orientation කියලා එකක්. orientation කියන්නේ අපිට document එක අවශ්‍ය පැත්ත. එහෙමත් නැත්නම් අපේ document එක portrait විදියට landscape විදියට ඕනද කියලා තමයි මෙතන orientation එකෙන් අහන්නේ. මම දැන් මෙතන තියෙන්නේ landscape විදියට මම දැන් මට portrait විදියට මේ document එක ඕන නම් මම මේක click කරපුවාම එයා ඔටෝම width එක height එක මාරු කරගෙන document එක portrait size එකට හදා ගන්නවා. නැත්තම් මම දැන් ඔන්න landscape size එකට හදාගත්තා. artboards ඕන නම් අපිට මෙතන ටික් එකක් දා ගන්න පුළුවන්. මට artboard ඕන වෙන්නේ නැහැ අද. preset details යටතේ ඊළඟට ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ resolution කියන මෙන්න මේ කොටස. මොකක්ද මේ resolution කියන්නේ? image එකක් download කරන්න ගියාපුවාම ඔයාලා සාමාන්‍යයෙන් දැකලා ඇති low quality images සහ high quality images අපිට බලා ගන්න පුළුවන්. low quality images වල ඔයා zoom කරද්දී ඔයාට ඒකේ pixels පේන්න ගන්නවා. හැබැයි high quality image එක ඔයාට එහෙම pixels පේනවා අඩුයි. මේ resolution කියන්නේ ඔයා දැන් මේ හදන්න යන document එක මොන quality එකේ document එකක් වෙන්න ඕනද කියන එක මෙතනින් තමයි අපිට change කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට ඔයා හදන්න යන්නේ low quality document එකක්ද නැත්නම් high quality document එකක්ද කියලා තමයි අපිට මෙතනින් වෙනස් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් 300න් ඉහළ අගයන් අපි high quality images ඇඩියට Photoshop වලදී අපි භාවිතා කරනවා. ඔයාලට low quality image එකක් කරන්න ඕන නම් ඔයාලට 72 වගේ අගයක් මෙතනට දෙන්න පුළුවන්. pixels alaira inch කියන්නේ මොකද්ද? resolution number එකක් අපි හඳුන්වන්නේ ppi කියන අගය අකුරු තුන අගට දාලා. අගයට එහා පැත්තෙන් දාලා තමයි අපි හඳුන්වන්නේ. එතකොට 72 ppi. ppi කියන්නේ pixel per inch. අඟලකට තියෙන pixel ප්‍රමාණය කියන එක තමයි ඒකෙන් අදහස් වෙන්නේ. එතකොට මෙතන අපිට වෙනස් කරන්න පුළුවන්. අඟලකට තියෙන pixel ප්‍රමාණයද නැත්නම් සෙන්ටිමීටර් එකකට තියෙන pixel ප්‍රමාණයද කියන එක අපිට මෙතනින් වෙනස් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි අඟලකට තියෙන pixel ප්‍රමාණය කියන මෝඩ් එකේ තමයි අපි වැඩ කරන්නේ. preset details set එකේ ඊළඟට අපිට බලා ගන්න පුළුවන් color mode. color mode කියන ක්ලික් කරපුවාම අපිට ගොඩක් color mode සම්මිනවා. with map base color rgb color cyanbike color lab color කියලා අපිට color modes ගොඩක් හම්බෙනවා. color modes ගැන මම ඉස්සරහට තව වීඩියෝ එකක් කරන්න. සරලවම ඔයා computer එකකින් බලන විදිහට ඔයාගේ document එක හදන්න යනවා. ඔයා මේ කලර් මෝඩ් එක RGB කලර් වලට මාරු කරන්න ඕන. හැබැයි ඔයා ඒ ડોකියුමන්ට් එක ෆයිනල් රිසල්ට් එක විදිහට ඔයාලට print කරනවා නම් ඔයා ඒක change කරන්න ඕන CMYK කලර් මෝඩ් එකට. ඊළඟට දැන් මම මේක RGB කලර් දෙන්න. මෙතන තියෙනවා ඒකේ bit rate එක. 8 bit, 16 bit, 32 bit. එහෙම කියලා bit rate තියෙනවා.
මේවා ගැනත් මම ඉස්සරහට වීඩියෝ කරන්නම් ප්‍රීසෙට් ඩීටේල්ස් යටතේ ඊළඟට අපිට තියෙනවා බෑක්ග්‍රවුන්ඩ් කන්ටෙන්ට්ස් බෑක්ග්‍රවුන්ඩ් කන්ටෙන්ට්ස් කියන්නේ ඒ බෑක්ග්‍රවුන්ඩ් එකේ මොනවාද තියෙනවා දැන් මෙතන අපිට තියෙනවා වයිට් බ්ලැක් බෑක්ග්‍රවුන්ඩ් කලර් ට්‍රාන්ස්පරන්ට් ඇන්ඩ් කස්ටම් දැන් මම මෙතන බ්ලැක් දුන්නා අපිට එන්නේ කළු පාට බෑක්ග්‍රවුන්ඩ් එකක් තියෙන ඩොකියුමන්ට් එකක් තමයි අපිට මෙතන බලන්න හම්බෙන්නේ හැබැයි මම මේක බ්ලැක් කින් මාර්ක් කරලා අපි වයිට් කලර් එකක් වගේ දුන්නා අපිට සුදු පාට බෑක්ග්‍රවුන්ඩ් එකක් තියෙන ඩොකියුමන්ට් එකක් තමයි අපිට හම්බෙන්නේ ඔයා මොකක් හරි png එකක් ඒ කියන්නේ ට්‍රාන්ස්පරන්ට් බෑක්ග්‍රවුන්ඩ් එකක් තියෙන ඩොකියුමන්ට් එකක් හදන්න යනවා නම් ඔයාලා මෙතන කෙලින්ම වෙනස් කරන්න පුළුවන් ට්‍රාන්ස්පරන්ට් කියන ඔප්ෂන් එක මේක වෙනස් කරන්න පුළුවන් මේක තමයි සරලවම ඩොකියුමන්ට් එකක් හදද්දී ඔයාලට දෙන්න තියෙන ප්‍රීසෙට් ඩීටේල්ස් ටික තව ඔයාලට මෙතන ඇඩ්වාන්ස් ඔප්ෂන්ස් කියලා කොටසක් තියෙනවා ඒකට ගියාට පස්සේ මෙතන අපිට තියෙනවා කලර් ප්‍රොෆයිල් එක srgb මේ වගේ එක එක කලර් ප්‍රොෆයිල්ස් ගණනාවක් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලට කැමති කලර් ප්‍රොෆයිල් එකක් දා ගන්න පුළුවන් මම දැන් මේක තිබ්බ විදිහටම තියෙනවා srgb විදිහට එතකොට මෙතන තියෙනවා pixel aspect ratio මේකත් ඔයාලට කැමති විදිහට වෙනස් කර ගන්න පුළුවන් හරි දැන් අපි මෙහෙම හදා ගන්න ඩොකියුමන්ට් එකක අපි ප්‍රීසෙට් සයිස් එක කොහොමද සේව් කරගන්න. ඔයාට නිතරම හදන්න හම්බෙන්නේ එකම ජාතියේ ડોකියුමන්ට්ස්. එතකොට ඔයාට මේ ඩීටේල්ස් වෙනස් කර කර ඉන්න කාලය හම්බෙන්නේ නැහැ. එහෙම වුණොත් ඔයා මොකද කරන්නේ? මම වීඩියෝ එකේ මුලදි කතා කරා අපිට මෙතන අපේ ප්‍රීසෙට් සයිස් සේව් කරලා තියාගන්න පුළුවන් කියලා. අපි කොහොමද එහෙම සේව් කරන්නේ? හරි. අපි බලමු. දැන් මට ඕන කරන මම දැන් මෙතන මෙන්න මේ ප්‍රීසෙට් සයිස් එක 1920 1080 රෙසලූෂන් එක මම 72කට දා ගන්නවා පෝට්‍රේට් එක ඊළඟට ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ප්‍රීසෙට් නේම් එකේ එහා පැත්තේ මෙන්න මේ වගේ අයිකන් එකක් තියෙනවා අපි ඒක ක්ලික් කරොත් ඊළඟට එනවා සේව් ડોකියුමන්ට් ප්‍රීසෙට් කියලා මෙතනට අපිට කැමති නමක් දෙන්න පුළුවන් මම දෙන්නම් 1920 කියලා ඕනමක් දෙන්න එහෙම දීලා ඊට පස්සේ මම මෙතන සේව් ප්‍රීසෙට් දුන්නාම ඊළඟට අපේ මේ උඩ තියෙන ටැබ්ස් වල සේව් ටැබ් එකේ අපිට බලා ගන්න පුළුවන් මම දැන් සේව් කරමු 1920 කියන ප්‍රීසෙට් එක තියෙනවා අපි ඒක උඩ ක්ලික් කරපුවාම මේ තියෙන මම වෙනස් කරපු සෙටින්ග්ස් ටික ඔයාලට විතර බලා ගන්න පුළුවන් වෙනවා. හරි. ඊළඟට මෙතන ඔයාලා ඔක්කොම සෙටින්ග්ස් ටික වෙනස් කරගෙන අවසානට ක්‍රියේට් දුන්නාම ඔයාලට අලුත් ડોකියුමන්ට් එකක් ක්‍රියේට් කරගන්න පුළුවන් වෙනවා. ඔයාලා Adobe Photoshop පරණ version එකක්, ඒ කියන්නේ CC sorry Adobe Photoshop CS6 වගේ version එකක් use කරනවා නම් ඔයාලගේ අර මම අද වීඩියෝ එකේ කලින් කතා කරපු ඩීටේල්ස් වලින් වෙනස් වෙන්නේ මේ ඉන්ටර්ෆේස් එක විතරයි අනිත් වෙන කිසිම ඩීටේල්ස් එකක් වෙනස් වෙන්නේ නැහැ විත් එක කියන්නේ විත් එකමයි හයිට් එක හයිට් එකමයි ඒ වගේ මෙතනින් ඔයාලට ඔයාලගේ සෙටින්ග්ස් වෙනස් කරගෙන සෙටින්ග්ස් හදාගෙන මම මෙතන රෙසලූෂන් එක 72ක් වගේ දෙන්න මෙතන කලර් මොඩ් RGB හරි වයිට් මේ විදිහට මෙතන අන්ටයිටල් 1 එක 1 ටෙස්ට් දැන් ටෙස්ට් 2 කියලා ටෙස්ට් 2 දුන්නා. මම මෙතන ඕකේ දුන්නාම ඔයාලට කලින් වගේම අලුත් ડોකියුමන්ට් එකක් ක්‍රියේට් වෙනවා. හරි. අද වීඩියෝ එකේ සම්බන්ධයෙන් ගැටලු මොනවා හරි දැනගන්න තියෙනවා නම් පල්ලයින් කමෙන්ට් කරන්න යන්න. මේ වගේ වීඩියෝස් දිගටම ඉස්සරහට බලන්න ඕන නම් මගේ channel එක subscribe කරන්න මේ වීඩියෝ එකට like එකක් දාන්න යන්න. අදම මම